ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ඉසෙඩගේට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නව නිෂ්පාදනාගාරය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ විද්‍යාව පසකලා මිත්‍යාවට මුල් තැන දී වත්මන් ආණ්ඩුව කටයුතු කරනවා විපක්ෂ නායක සජිත් ගෙන් චෝදන ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට තුල නිෂ්පාදනය කළ හැකි සෑම දෙයක්ම මෙරට තුලම නිෂ්පාදනය කිරීම වත්මන් රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා කොළඹ පැවති උත්සවයකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව නිෂ්පාදනාගාරය සහ පෙනිසිලින් ගණයේ දියුණු ප්‍රතිජීවක ඖෂධයක් හඳුන්වා දීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙමගින් රට තුල ඖෂධ නිෂ්පාදන ධාරිතාවය ඉහළ නංවා ගැනීමට අපේක්ෂිත අතර මෙම ඖෂධයේ නිෂ්පාදනයේ මගින් වසරකට මෙම ඖෂධ ආනයනය සඳහා වැයවන රුපියල් මිලියන 70කට වැඩි ප්‍රමාණයක් රටට ඉතිරි කර ගැනීමටද හැකියාව පවතිනවා. ෆ්ලූක්ලොක්සසිලින් කියන බෙහෙත අද අපි එළි දැක්වුවා. राज्य अंश सन्धा रुपयाल मिलियन पांचे पनाहक पमनात पौद्गलिक अंश सन्धा रुपयाल मिलियन हारचे पनाहक पमनात ट्रटिंगेनो कुम रुपयाल बिलियन याक पमनेनो पुटे औषध निष्पादने किरी मेदी विविध बाधा एतिउना मे एलिदे किम करगन पुटे पहुगेटिके चोदना करा म पहुगे राज्य हिटिए देशपालज्ञ अपि मे एगोल्लो पटंग गत्तेवा विवृत करनवा कियला अत्तरम वेला तियन्ने 2015ट पेरे महिंद्र राजपक्ष मेदितुमा जनाधिपतितुमा वेला इदिद्दी पटंग गत्तेवा टिक पहुगे अवुरुदु पहेदी अडुम गाने इवर करगन्नवत बै वेला तियनो वर्तमान जनाधिपति कोटाबे राजपक्ष मेत्तुमा गे उवमनाव अपे रटट अवश्य बिहित अपे रटत निष्पादने किरी संकल्पयत् गरु अग्रामातितुमागे नायकत्वेन रजय कैपवी सिटिनो अपे विश्वास करनवा इदिरियट रटट अवश्य बिहित राज्यांश विसिम निपदवन तत्वेकट जनाधिपतिमागे गरु अग्रामातितुमागे ए निवरदी दक्म सह වැඩපිළිවෙල අනුව ක්‍රියාත්මක කරන්නට පුළුවන් වෙයි කියලා 2012 වසරේදී අපිට අනුමැතිය ලැබුණේ මේ ව්‍යාපෘතිය සඳහා එදා මිලියන 4670ක් අපි මේ සඳහා වෙන් කරලා තිබුණා ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ධාරිතාවය දෙගුණයකින් ඒ නිසා වැඩි වෙලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව මේ රටේ නිෂ්පාදනය කරන්න හැකි සෑම දෙයක් මේ රටේ නිෂ්පාදනය විය යුතුයි ඒ වගේම පිටරටින් ගෙනෙන ඒවා අඩු කිරීම හෝ නතර කිරීම කළ යුතුයි අපි විශ්වාස කරනවා එහෙමනම් වෛද්‍යංශයෙන් වේවා වෙනත් අංශයකින් වේවා අපි කළ යුතුව තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඒ වගේම අපි අපේ රට සම්පෝෂිත කරන්න ඕන හැම අංශකින් ඒක උළු තමයි අපිට අනාගතය අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන්කම තියෙන්නේ කියලා ඒ මා විශ්වාසයි හම්බන්තොටත් මං හිතන්නේ ආරම්භ කරන්න යනවා ඖෂධ නිෂ්පාදන කලාපයක් මම ඇහුවා දැන් ලේකම්තුමාගෙන් එතකොට කියනවා ඒක මේ පිටරටේ ජන සමාගම් පෞද්ගලික සමාගම් වලට විතරයි රජය හම්බන්තොට දෙන්න වැඩිය කැමති නැහැ කියලා. ඉතින් මම හිතනවා හම්බන්තොට ඖෂධ නිෂ්පාදන කලාපයක් අපි හදනවා නම් ඒ පිළිබඳවත් සැලකිල්ල මුල් පියවර තබන්න. එහෙම මුල් පියවර තැබුවේ නැත්නම් කවුරුවත් මම හිතන්නේ කොයි කලාපයක්වත් ආරම්භ කරන්න පුළුවන් කමක් නැහැ. වත්මන් ආණ්ඩුව රටේ ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම ඛේදවාචකයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කොළඹ පැවති විරෝධතාවයකට එක්වෙමින් ආගමික අයිතීන්ට ගරු කරමු මෙන් සංවිධානය කළ සාමකාමී විරෝධතාවයක් බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිටදී පැවැත්තුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගී ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් රජය හොරරාසේ සාකච්ඡා කරලා තියෙනවා මාලදිවිනත් එක්ක මේ මෘතදේහය මාලදිවිනේ භූපදාන කරන්න අපේ රටේ අවුරුදු දහස් ගණන් හිටපු අය මාලදිවිනට ගිහිලා භූපදාන කරන එක අපේ රටට විශාල ලැජ්ජාවක් විවිධ ආණ්ඩු දෙකලා තියෙනවා ජාතිවාද ආණ්ඩු දෙකලා තියෙනවා ජාතිවාද පක්ෂ දෙකලා තියෙනවා ජාතිවාද දේශපාලක දෙකලා තියෙනවා මම මේ වගේ පල්ලේ මට්ටමට බිම් මට්ටමට ගියපෝ කියලා තියෙන ආණ්ඩුවක් දැකලම නැහැ මම ජනවත්තුමනි ලැජ්ජයි අගවත්තුමනි ලැජ්ජයි අරිසබ්‍රියවත්තුමනි ලැජ්ජයි ලැජ්ජ වෙන්න ඕන අපි
අනිත් රටවල් හැම එකක්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති රීති වලට අනුකූලව ගිහිල්ලා ඒ ආකාරයෙන් භූම දානයන් සහ ඒ ආදාහණයන් සිද්ධ කරද්දී අපේ රටේ විතරක් මේ තනිකරම ආදාහණයට විතරක් මේක සිද්ධ කරලා තින්නේ අත්‍යවශ්‍ය වශයෙන්ම පරිගැනීමක් විදියට තමයි අපි දකින්නේ පැණි පොවල රටේ මිනිස්සු රවට්ටන්න හදන ආණ්ඩුවකේට පත්ලා දෙනවා හැබැයි මේක ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි නමුත් මේක ජාතිවාදී විදියට බලනවා නම් මේ සම්බන්ධයෙන් රටේ මිනිස්සු එකතනකට නැගිරින්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා අපි දන්නවා මුස්ලිම් ජනතාවගේ අන්තිම කැමැත්ත තමයි තමන්ගේ දේහය භූමිදානය කිරීම. ඒ වගේම සිංහල ජනතාවත් ඉන්න විශාල පිරිසක් තමන්ගේ අන්තිම කැමැත්ත විදියට මේ පොළවට පස් වෙන්න කැමති අය. ඒ නිසා අපි ඉල්ලන්නේ ඒ ජනතාවගේ අන්තිම කැමැත්තට ඉඩ දෙන්න කියලා. අපි කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දීලා තියෙන රෙගුලාසි. ලෝකය පිළිගන්නා රෙගුලාසි. ඒ සියලු දේවල් අනුකූලව ඒ අවසාන ගවණ යන්න ඒ COVID-19 මරණ වලින් මැරණ අයට ලබා දෙන්න. නොපැතිරෙන වෛරස් එකක් ගැන තමයි මේ බොරු බියක් ඇති කරලා මෙවැනි තීන්දුව අරගෙන තිබෙන්නේ. මේ තීන්දුව විද්‍යාත්මකව වෛද්‍යමය හේතු හින්දා නෙවෙයි මේ තීන්දුව තනිකරම දේශපාලන තීන්දුවක් මේක කාලකන්ණි තිරිසං දේශපාලන තීන්දුවක් සුදන්දරත් කපරගෙන නාට්‍ය මෙතෙක් රට පාලනය කළ ආණ්ඩුව එක බලනකොට මේ ආණ්ඩුව ගොඩාක් නරක තැනකයි තියෙන්නේ මේක මෙතනින් නතර කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා ඔබතුමන්ලා කරන මේ දේට අපේ රටේ විතරක් නොවේ කිසිම රටක ජනතාව සමාව දෙන එකක් නැහැ ඉන්ද අරසංගතේ මන්නික මාටාර්ගල් අදවන විට විද්‍යාව පසක දමලා මිත්‍යාව ක්‍රියාත්මක වෙන නිසා අපේ බෞද්ධ ආගමික ප්‍රජාවට මතක වස්ත්‍ර පූජාව පැන් වැඩීම ඒ අවසාන මොහොතේ ක්‍රියාත්මක වෙන පාංශකූලය අපේ බෞද්ධ ප්‍රජාවට අහිමි වෙලා තිබෙනවා ඒක බරපතල ඛේදවාචකයක් ඒට ප්‍රධානතම හේතුව විද්‍යාව පරාජය වෙලා බොරුවව ජයග්‍රහණය වී තිබෙන කාරණාව තුල ඒ ආගමික කටයුතු කරන්නට මේ රටේ බෞද්ධ ප්‍රජාවට ඒ අයිති අපි ලබා දෙන්නට ඒ වගේම සෙසු ආගම්වල ඒ ආගමික ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන්නට ඒ අයිතිය ලබා දෙන්නට ඕනේ ආගම් වාදය ආගම් ભેදය ජාතිවාදය ජාති ભેදය බැහැර කරන්නට ඕනේ මිත්‍යාව බැහැර කරලා විද්‍යානුකූල ප්‍රතිපත්තියකට අපි ප්‍රවේශ වන්නට ඕනේ වහාම විශේෂඥ කමිටුවක් පත් කරලා සියලුම ආගම් වලට මේ වරද සිද්ධ වෙන ඒ අවසන් අවස්ථාවේ ආගමික කටයුතු සංස්කෘතික කටයුතු ක්‍රියාත්මක නොකරන්නට කටයුතු කිරීම මේ රටේ මහා ඛේදවාචකයක් හැටියටයි අපි දකින්නේ රට තුල ජාතිවාදී ගැටලුවක් නිර්මාණය කිරීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බව රාජ්‍ය මාධ්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා එක්කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ආණ්ඩුව හරි දෙය තමයි කියලා තියෙන්නේ විපක්ෂයට ඕන දෙයක් කියන්න පුළුවන් විපක්ෂ නායකතුමා මුස්ලිම් පල්ලියකට ගිහිල්ලා කියනවා මම පෙනී හිටිනවා තමුන්නාංශලගේ දේවල් භූම දාන කරන්න ඒක වෙනුවෙන් පෙනී හිටිනවා කියලා දැන් මේ මුස්ලිම් ජනතාව තුල කුපිත කිරීමක් කරනවා ඒක නිසා දැන් මේගොල්ලන්ගේ ඡන්දදායකකින් ගාවට ගිහිල්ලා එහෙම කියලා මේ රටේ මේ නැති ප්‍රශ්නයක් ජාතිවාදී ප්‍රශ්නයක් ගොඩනගන්න විපක්ෂ නායකතුමා ප්‍රමුඛ විපක්ෂයේ කාර්යභාරයක් කරනවා රජයක් හැටියට වගකීමක් තියෙනවා විපක්ෂයේ කිව්වට ඒ ගැන හොයලා බලලා කටයුතු කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙනවා ඒත් තව කමිටුවක් පත් කරා මේක තවත් හොයන්න දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එක එක රටවල් වලට කියලා තියෙනවා හැබැයි ඒ කියලා තියෙන යම් යම් ක්‍රමවේදවල ජනගහනේ නැති ප්‍රදේශවල වල එහෙම කරන්න කියලා හැබැයි එහෙම කරපු තැන්වලුත් අහපව් වරන් තියෙනවා ඉතින් අපේ රටේ බැලුවහම ජනඝනත්වයේ කැලෑ නැති හැම ප්‍රදේශෙම ජනතාව ජීවත් වෙනවා. මේකට ක්‍රමවේදයක් හොයන්න ඕනේ. දැන් ඔය කාරණාව විපක්ෂ නායකවරයා කියපු කාරණාව රජේ ප්‍රකාශ කරා නම් මොකද වෙන්නේ? අද රජේට මඩපහර තමයි ඉල්ල කරන්නේ. මුස්ලිම් ජනතාවට අසාධාරණයක් කියලා කිසි දෙයක් අපි කරන්නේ නැහැ. අපි විපක්ෂයට කියනවා මේ වෙලේ බොරදියේ මාළු බාන්න නැතුව මේ රටේ ජනතාව කුපිත කරන්න නැතුව මේ රටේ මේ ප්‍රශ්නේ විසඳගන්න ඉඩ දෙන්න කියලා. බාල ප්‍රාථමික දේශපාලන ක්‍රියාත්මක කරන උත්සාහ කරන දේශපාලන කණ්ඩායම සහ කල්ලි එතදී මම මේ කියන්න කැමතියි මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට ලබා දීලා තියෙන ඒ උපදෙස් අනුව ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කරන්න කියලා. මොකද අපි මේ වෙලාවේ ක්‍රියාත්මක කරන්නේ දේශපාලන නිර්දේශ නෙමෙයි මේ සම්බන්ධයෙන්. මොකද මුළු ලෝකෙම අද ක්‍රියාත්මක කරන්නේ සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය විශේෂඥයින් ලබා දෙන නිර්දේශ. මේ කාරණාව නිකන්ට දේශපාලනේ ආයඳ ගන්න උත්සාහ කරන එක නිසා ඒ සියල්ලටම වඩා වැඩගත් වෙන්නේ මේ රටේ ජනතා සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවී ජනතාවට ගෞරව කරමින් සිළු ආගම් වලට ගෞරව කරමින් ඒ ගෞරවනීය බව ගෙරඳන රජයක් විදියට අපි වගකීම වැඩ කරන රජයක් විදිහේ සිළු දේවල් ඉෂ්ට කරන්න ඕනේ. අයවැය යෝජනාවේදී රජය පොරොන්දු වූ පරිදි එළඹෙන ජනවාරි මාස පළමුවනදා සිට වතු කම්කරුවන්ට ගෙවෙන දෛනික මූලික වැටුප රුපියල් දහසක් විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. 2020 ජනවාරි රුපියල් 1000ක් දෙන්නම් කිව්වා.
ඊට පස්සේ මාර්තු මාසේ දෙන්නම් කිව්වා ඊට පස්සේ අලුත් අවුරුදු ඉවරන පස්සේ දෙන්නම් කියලා කිව්වා දැන් 2020 ගිය මාසේ පාර්ලිමේන්තුවේ තිබ්බ අයවැයේදී ඉදිරිපත් කළ රුපියල් 1000ක් මූලික පොඩි ජනවාරි 2021 ජනවාරි පළවෙනි දාද දෙනවා කියලා එක ක්‍රියාත්මක කරන දවස් කීපයක් තියෙන්නේ මම හිතන ආණ්ඩුව බොරු කියන්නේ නැත්නම් ආණ්ඩුවේ මේකත් ෆේල් වෙයි ඒ නිසා අපි ලොකු බලාපොරොත්තුවක් තියනවා ජනවාරි පළවෙනි දා ඉඳලා මූලික පොඩි මේ අහිංසක වතු කර ජනතාවට රුපියල් 1000ක් දෙන්න ඕන දෙන්න යුතුයි මේක අවුරුදු පාකට ඉස්සලා පොරොන්දු වෙච්ච එක. ඒතර මේක දේශපාලන පොරොන්දුවක්. මම ඉල්ලීමක් කරනවා පොරොන්දු වෙච්ච හැටියට බජට් එකේ කියවිච්ච හැටියට මේකින් උත් ෆේල් වෙන්න නැතුව සර් මේ රුපියල් 1000ක් දෙන්න කියලා නියෝගයක් දෙන්න. පළවෙනි දා ඉඳලා. එච්චර අපි ඉල්ලීම. මේ ආණ්ඩුව ඉතාමත්ම හදිස්සියේ මත් පෙන් නිෂ්පාදනාගාර දෙක තුනකට දැන් මේ වෙනකොට අනුමැතිය දීලා තියෙනවා. මෙන්න සිංහල බෞද්ධ ආණ්ඩුව. අලුත් ස්ප්‍රීතු නිෂ්පාදන බලපත්‍ර දෙකක් සහ බියර් නිෂ්පාදන බලපත්‍ර දෙකකට මේ ආණ්ඩුව අලුතෙන් අනුමැතිය දීලා තියෙනවා කියන එක තමයි අපිට ආරංචි වෙන්නේ. දැන් මේ 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 නිෂ්පාදන හදන්නේ කොහොමද? මේ අලුතෙන් මේ මත්පැන් ස්ප්‍රීතු නිෂ්පාදනය කරන්න එක්ක හාල් අවශ්‍යයි නැත්නම් බඩේරු අවශ්‍යයි. දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ත්‍රිපෝෂ ටික හදා ගන්න තියෙන කර්මාන්ත ශාලාව ඇහිලා දැන් බඩේරු ටික නැති නිසා ආණ්ඩුව අලුතෙන් ස්ප්‍රීතු නිෂ්පාදන බලපත්‍ර දෙකක් සහ බියර් නිෂ්පාදන බලපත්‍ර දෙකක් මේ වෙනකොට තමන්ගේ ගජ මිතුරන් නැත නිකුත් කරලා. පාසි කුඩාවල දැන් හෙට අනිද්දම ඒ ස්ප්‍රීතු නිෂ්පාදන කටයුතු දැන් එක 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 ෆැක්ටරි එක දැන් ආරම්භ කරන්න නියමිතයි. ලදරුවන් බඩගින්නේ ලදරුවන් බඩගින්නේ ඉඳද්දි ගජමිතුර ටික අරක්කු පෙරනවා 2020 වර්ෂය තුලදී මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා සහාය ලබා දුන් මාධ්‍ය ආයතන ඇගීමේ උත්සවයක් පසුගියදා කොළඹදී පැවැත්ුණා නිදහස් අරගලයේ මතින්තර දේශයක් යන තේමා පාඨයේ මුල් කරගනිමින් දුම්කොළහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් සංවිධාන කළ දුම්වැටි අලවියෙන් ඉවත් කිරීම සහ තවත් මත්ද්‍රව්‍ය නිවාරණයේ ආශ්‍රිත කරුණුකාරණා රැසක් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් අද බතරමුල්ල වෝටර්සේජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්ුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගරු අමාත්‍යතුමියනි මගේ හිතවත් මාධ්‍ය සහෝදරයනි මගේ නම් සීනේ තමයි තාම කෙටි කාලෙකින් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය වහලා දාන්නේ මේ අධිකාරිය වහනවා කියන්නේ ඒක තමයි මගේ සීනේ එතකොට මම සභාපති හැටියට කියන්නේ එතකොට මේ රටේ දුම්කොළ මධ්‍යසාර නිසා අපේ රටේ ජනතාව මේ රටේ දරුවෝ කිසිම ආකාරයක ව්‍යසනයකටපත් නොවන මට්ටමට මේ රට හදාගන්න පුළුවන් නම් අපිට මේ අධිකාරිය තියලා වැඩක් නැහැ මේක වහන්න. අන්න ඒක තමයි මගේ නම් බලාපොරොත්තුව. මෙහිදී 2020 වර්ෂය තුලදී මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා සහාය ලබා දුන් මාධ්‍ය ආයතන අගය කිරීමද සිදු කෙරුණා. ඒ අනුව මතින්තර දේශයක් ගොඩනැගීම උදෙසා අඛණ්ඩ මෙහෙවරක නියැලෙන අප නාලිකාවේ පියුම්විල වැඩසටහන විශේෂ සම්මානයට පාත්‍ර වුණා. පියුම්විල වැනි කාලීන වැඩසටහන් හා අනිකුත් වැඩසටහන් හරහා තම ගුවන් කාලයේ වැය කරමින් මේ ජාතික ව්‍යසනයට එරෙහිව කටයුතු කිරීම නිසා දුම්කොළහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය වෙනුවෙන් ගෞරවයෙන් වේදිකාවට ආරාධනා කරන්නේ සියත ටීවී වසරේදී අපොස උසස් පෙළ විභාගයේට නව විෂය නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් පිරිසක් විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුත්කල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විශ්වවිද්‍යාල කඩේම් ලකුණු අනුව විශ්වවිද්‍යාල ඉංජිනේරු සහ භෞතික විද්‍යාපීඨ සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලාගනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරු වරුන් තීරණය කළ තිබෙනවා. බෝනෙකලු විහාරයේ එස්තුරේ රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම පිළිබඳව
සලකා බැලීම දින 3ක් තුල සිදු කෙරුණා. ඉන් අනතුරු සිය තීරණය ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බොණකළු විහාරයේ මහතා මෙම පෙත්සම් සියල්ල ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල බහුතර විනිසුරු වරුන්ගේ එකඟත්වය ඇතිව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීරණය කළ බව දැනුම් දුන්නා. 2019 වසරේදී අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට නව විෂය නිර්දේශය යටතේ පෙනී සිටීමට සමත් වූ සිසුන් 42 දෙනෙකු මෙම පෙත්සම ගොනු කර තිබුණා. ඔවුන් මෙම පෙත්සමෙන් පෙන්වා දී තිබුණේ ගණිතය, රසායනික විද්‍යාව සහ භෞතික විද්‍යා යන විෂයන් යටතේ 2019 වසරේ අපසු උසස් පෙළ විභාගයට නව නිර්දේශය යටතේ තමන් පෙනී සිටියද විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන ඉසෙඩ් අගය හෙවත් කඩයිම් ලකුණු පසුගියදා ප්‍රකාශයට පත් කළ අතර එහිදී නව විෂය නිර්දේශ යටතේ පෙනී සිටි සහ පැරණි විෂය නිර්දේශ යටතේ පෙනී සිටි සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වන කඩයිම් ලකුණු අතර විශාල පරතරයක් ඇති බවයි. ඒ හේතුවෙන් තමන්ට විශාල අසාධාරණයක් සිදු වී ඇති බැවින් තම මූලික අයිතිවාසිකම් මුල්ලංඝනය වන බවට තීරණය කරන ලෙසත් විෂය නිර්දේශ දෙක සඳහා සමාන හෝ සාධාරණ කඩයිම් ලකුණු ප්‍රමාණයක් නිකුත් කරන ලෙසට වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ පෙත්සම් කරුවන් සිය පෙත්සමින් ඉල්ලා තිබුණා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් නඩෝ ලක්ෂ 7ම ආරක් තියෙනවා අපේ අධිකරණවල. ලංකාවේ විනිශ්චයකාරවරුන් ඉන්නේ මිලියනයකට 15යි. හොඳ දියුණු රටවල් වල 200ක් විතර ඉන්නවා. ඒ හින්දා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ විනිශ්චයකාරවරුන් හා අධිකරණ ප්‍රමාණය දෙගුණයක් කරන්නට ඕන. යල්පැන ගියේ නීති පැත්තකට දාලා අලුත් නීති ගේන්න අපි උත්සාහ කරනවා. කන්න ඕනේ වුණාම තල ගොයා වෙනවා, කන්න එපා වුණාම කවර ගොයා වෙනවා. පළාත් බහවල අඩුපාඩු තියෙනවා නම් ඒක නිවැරදි කිරීමේ කාර්යභාරයක් තියෙන රජයේ නීතිමය වශයෙන් අඩුපාඩු තියෙනවනම් ප්‍රායෝගික වශයෙන් අඩුපාඩු තියෙනවනම් මොනවා හරි නිවැරදි කරන්න මඟ පෙන්වලා තියෙන්නේ රජයට සහ පාර්ලිමේන්තුවට. දැන් අපි පළාත් සභා ගැන කතා කරනකොට නිකන් අර ප්‍රභාකරන්ගේ ගෝලියෝ වගේ පෙන්නගෙන ඉන්න මේ පළාත් සභාවල හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු වැඩක් කරන්න තමයි අපි පළාත් සභාව තියන්නේ කියලා කියන්නේ. එංගලන්තයේ අපි දන්නවා මේ වෙනකොට ලොක්ඩවුන් කරලා. එහෙම වුණේ නැහැ අපේ රට. ඒ නිසා සාමාන්‍ය ජන ජීවිතය යනවා. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ මාස දෙක තුන ඇතුළත යහපත් අත්දැකීම් පත්වේ. කොහෙද යන්නේ මල්ලේ පොල්? ලෝකේ හැම රටක්ම වැක්සීන් හොයාගන්න උනන්දු වෙද්දී පළවෙනි වර දෙවෙනි වර තුන්වෙනි වර රසායනාගාර පරීක්ෂණ කරද්දී අපි මේ පැණියක් පිටිපස්සේ දුවනවා. සිද්ධ වෙන්නට ඕනේ මූර්ත ශරීර සීත කරලා ගල් කරලා තියාගන්න අයිස් පෙට්ටි හදන එක නෙමෙයිනේ. විපක්ෂය හැමදාමත් එහෙම අපේ රජයක් බලයට පත් වුණාම තමයි කෘෂිකර්මයට, අපනයන කෘෂිකර්මාන්තයට, වැවිලි කර්මාන්තයට ඒ සහයෝගය දෙන්නේ. අඩුම ගානේ වැවිලි කර්මාන්ත ඇමතිවරයා පොල් පරීක්ෂණ ආයතනයට ගිහිල්ලවත් නැහැ. අඩු ගානේ පොල් වගා කිරීමේ මණ්ඩලයට හිටපු වැවිලි කර්මාන්ත ඇමති ගිහිල්ලවත් නැහැ. සංචාරක පක්ෂීන්ගේ ගමන් මාර්ගයේ නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පක්ෂි අධ්‍යනාංශයේ විසින් සිදු කර තිබෙනවා. දකුණු ආසියාවේ ප්‍රථම වරට GPS තාක්ෂණයේ යොදා ගනිමින් සංචාරක පක්ෂීන්ගේ ගමන් මාර්ගයේ නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පක්ෂි අධ්‍යනාංශයේ විසින් සිදු කර තිබෙනවා. මෙහි අරමුණ වන්නේ සංචාරක පක්ෂීන්ගේ ගමන් මාර්ගයේ නිරීක්ෂණය කිරීම වන අතර එම පරීක්ෂණය සඳහා එක් පක්ෂීකු මෙලෙස යොදා ගනිමින් පරීක්ෂණයේ ආරම්භය සිදු කළා. ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි ඇත්තටම ආඩම්බරයි. මොකද අපිට පක්ෂීන් පර්යටක පක්ෂීන් පැමිණෙන මධ්‍යම ආසියානු පර්යටක මාර්ගයේ අපි තමයි පල්ලෙහාම ඉන්නේ. එතනින් රටවල් 30ක් පුරා මේ සතුන් විහිදෙනවා. බටහිර දිගෙන් යුරෝපයේ නෝර්වේ ස්වීඩන් දක්වාත්, නැගෙනහිර දිගෙන් රුසියාවේ නැගෙනහිර කෙළවර සහ උතුරු ඇමරිකාවේ මේ බටහිර කෙළවර දක්වාත් මේ සතුන් විහිදෙනවා. ඉතින් මේ පක්ෂීන් යන ගමන් මාර්ග කොහොමද ඒගොල්ලන් හිමාලය තරණය කරන්නේ, කොහොමද ඒගොල්ලන් මොන්ගෝලියානු මේ සානුව කාන්තාර හරහා යන්නේ, කොහොමද ඒගොල්ලන් රුසියාව හරහා යන්නේ, කොහොමද ඒගොල්ලන් ආර්කටික් ප්‍රදේශවල විතර දාන්නේ, ඒ වගේ විශේෂ කරුණු රාශියක් අපි මේ චන්ද්‍රිකා කේත භාවිතයෙන් එහෙම නැත්නම් සැටලයිට් ටැගින් භාවිතයෙන් හොයාගන්න බලාපොරොත්තු වෙනවා. මෙම එක් GPS මෙවලමක වටිනාකම ඇමරිකානු ඩොලර් 2000ක් පමණ වන අතර ඉදිරියේදී මෙම පරිශෝෂණය තවත් පක්ෂීන් වර්ග 35ක් යොදා ගනිමින් සිදු කිරීමට නියමිත බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සම්පත් සෙනවිරත්න මහතා සඳහන් කළේ.
උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cetanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.